මව්පියන් ජීවත් වෙද්දී විවිධ අනපේක්ෂිත විපත් නිසා දරුවන් සදහටම නිින්දට යෑම පිළිබඳව හිතන්නටත් අමාරුයි. ඒ ගැන ඔබේ හදවතට දැනෙන වේදනාව මොනතරම්ද? අම්මා තාත්තා ජීවත්ව සිටිදී දරුවන් අවසන් ගමන් යනවා දකින්න සිදුවීම තරම් ඉසලිය නොහැකි හදගින්දරක් ලෝකේ තවත් තිබේද? මේ වචන කීපය මීට පෙර දිනකට පෙර ඇසුණු කතාවක් අපි ඔබ වෙත ගෙනාවත් ඔබට මතක ඇති. පහුගිය දිනයක සිදු වූ වේදනාබර සිදුවීමක් තමයි මේ. සතුන්ට ආදරය දැක්වීම ඇත්තෙන්ම හොඳ දෙයකි. තමන්ට යුක්තිය හා සාධාරණත්වයේ ඉල්ලා සටන් කළ නොහැකි තමන්ගේ දුක කුසගින්න වේදනාව කියාගන්න බැරි අසරණ සතුන් වෙනුවෙන් දයානුකම්පාව දැක්වීම හොඳ දෙයක්, හොඳ යහපත් මිනිස් ගතියක්. මේ දියණියටත් ඒක ජන්මේම පිහිටලා තිබුණා. ඒත් එම දියණිය අවුරුදු 14ක් වගේ සුන්දර වයසකදී ඇගේ ජීවිතේ අවසන් වීමට හේතුවක් වේ යයි කවුරුවත් හිතන්නට නැතුව ඇති. කොලොන්නාව බාලිකා විද්‍යාලයේ සිසුවියක වූ හන්සිනී ඔල්ගා ජයවීර පුංචි දියණිය පුංචි කාලයේ පටන්ම පූස් පැටවුන් බලු පැටවුන්ට දැඩි විදිහට ආදරය කරන්න වුණා. ඔවුන් ඇති දැඩි කරන්නටද සුරතල් කරන්නටද උන්ගේ විපත්වලදී පිහිට වෙන්නට තරම් සතුන් කෙරේ ඇය දැක්වූ කරුණාව මහත් වුණා. අම්මේ, මං කවදා හරි පශු වෛද්‍යවරියක් වෙලා සත්තුන්ට පිහිට වෙනවා. දියණිය බොහෝ විට සිය මවට එහෙම කියලා තිබුණා. දුව හොඳට ඉගෙන ගන්නකෝ, එතකොට ડોක්ටර් කෙනෙක් වෙලා සතුන්ට ගොඩක් පිහිට වෙන්න පුළුවන්. කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ ගුරුවරියක් වන අම්මා නිල්මිණි ජයවීර මහත්මිය ඒ විදිහට සඳහන් කරන්නේ වේදනාව පිරි හදවතකින්. දැන් ජීවත් වන හේනේගම වැලිවේරිය නිවසේ පදිංචියට එන්නට පෙර හන්සිනීලා සිටියේ කොළඹ දෙමටකොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක. ඇය සතුන්ට කොයිතරම් ආදරය කළාදැයි කියනවනම් ඒ බව දන්නා සමහර මිනිස්සු ඇගේ ගෙදර ගේට්ටුවෙන් අසරණ සතුන් ඇතුළට දමා යන අවස්ථාත් තිබුණා. ඒ ඇය උන්ට පිහිටවන බව දන්නා නිසායි. පහුගිය කාලයේ ඇය එවැනි ලස්සන පෝස් පැටියෙකු ඇති දැඩි කරමින් හිටියා. උගේ බෙල්ලේ රිබන් පටියක් ගැටගසලා කිරි පෝමින් උගේ හැඩ බලන්නට සුරතල් කරන්නට ඇය ආස කළා. හදිසියෙම මේ සතා අතුරුදහන් වුණා. සුරතල් බලල් පැටුවෙකු මේ සතා කිසියම් කෙනෙකු විසින් සොරාගෙන ගොස් තිබුණා. ඇය මේ ගැන මහත් වේදනාවෙන් අඬමින් සිටි බව මව පවසනවා. ඉන් අනතුරුවයි මේ සිදුවීම සිදුවන්නේ. අප්‍රේල් 16 වෙනිදා මේ පවුලේ එකම දියණිය හන්සිනි සිය අම්මා තාත්තා අයියලා දෙන්නත් එක්ක පුත්තලම පැත්තේ ඥාති නිවසක ගියේ සිංහල අවුරුද්ද වෙනුවෙන්. ඒ එන අතරමඟ ඔවුන් හලාවත පොදු වෙළඳපළට ගියේ ගෙදරට අවශ්‍ය කලමනා මිලදී ගැනීමට. ඔය අතරේ කවුද කෙනෙකු බලු පැටවකු ගෙන යනවා හන්සිනි දුටුවා. පූස් පැටයා නැති වුණු කාන්සියෙන් හිටපු හන්සිනීට මෙය මහත් අස්වැසිල්ලක් වුණා. අම්මාට පෙරැත්ත කරලා ඇය අර බලු පැටවා ගත්තේ කොහෙන්දැයි ඒ පුද්ගලයාගෙන් ඇහුවා. හලාවත පොදු වෙළඳපළේ මුල්ලක බලු පැටවුන් කීප දෙනෙක් බිහි කරලා තිබුණා. එහි සිටි ආරක්ෂක අනිලධාරියාගේ උදව්වෙන් ඇය බලු පැටවුන් දෙදෙනෙකුම ගෙදර ගෙනාවා. මේ වන විට උන්ගේ වයස සති 3ක්. සුදු පාට සතාට රොකී යනුවෙන්ද කළු පාට සතාට මැක්ස් යනුවෙන්ද හන්සිනී නම් තැබුවා. හොඳින් උණුසුමට පොරවලා කිරි පොවලා හිස අතගාමින් ඇය උන් සමග සතුටින් සිටියා. පශු වෛද්‍යවරයෙක් ළඟට ගෙන ගොස් මූලික සත්කාර සිදු කළා. ඒ ජලබීතිකා එන්නත විදීමට සතුන්ට සති 6ක් සම්පූර්ණ විය යුතුයි. මේ දිනවල දරුවන්ට පාසල් නැහැ. අමතර පන්තිවලට ගෙදරින් පිට යන්නෙත් නැහැ. යහළු යෙහෙළියෝ ඇසුර අල්ලාප සල්ලාප වෙනදා වගේ නැහැ. දරුවන්ගේ පවා සිත් සතන් හුදකලා කනස්සල්ලෙන් පිරීලා. හන්සිනීගේ තාත්තාත් දැන් කලක සිට සුළු අගාධ තත්ත්වයකින් පෙළමින් ප්‍රතිකාර ලබනවා. ඒ හැඟීම් හැමදේමත් එක්ක සතුන්ට ආදරේ දක්වන දුවක් විශේෂයෙන්ම මේ සුරතලුන්ට ලංවීම ස්වභාවිකයි. ගුරුවරියක් වුණු අම්මා මේ තත්ත්වයෙන් තේරුම්ගෙන දරුවාට අනුග්‍රහය දැක්වා. ඒ තවාසනාව ඒ පසුපස රහසේම ඇවිත් තිබුණා. සුදුපාට බලු පැටවා රොකී අසනීප ගතියක් පෙන්වන්නට වුණා. කෑම කෑවේ නැහැ, කිරි බිව්වේ නැහැ. හන්සිනී දුකටපත් වුණා. මේ දවස්වල සංචරණ නීති නිසා දන්න කියන පසු වෛද්‍යවරයෙකුගෙන් දුරකප්තන ඇමතුමකින් බෙහෙත් ලියවගෙන ඒවා ගෙනත් දුන්නා. ඒත් රොකී සුවය ලබන පාටක් නැහැ. මේ තත්ත්වයෙන් දියණියත් වේදනාවට පත්වන බැවින් පශු වෛද්‍යවරුන් දෙදෙනෙකු ළඟටම ගෙනියන්නට අම්මට සිදු වුණා. වැලිවේරියේ ඉඳලා කඩවත පශු වෛද්‍යවරයෙක් වෙත සුරතරා රැගෙන ආවේ රෑ 10ට විතර. ඔහු පණු බෙහෙත් දුන්නා. මැක්කන් නිසා වෙන්නේ නැති ඇයි පවුඩර් වර්ගයද නියම කළා. මේ ප්‍රතිකාරවලින් රොකී සුවය ලැබුවේ නැහැ. දරුවාද ආදරය නිසා අම්මා අයත් සමග දිනකට දෙවරක් උදේ සවස වෛද්‍යවරයා වෙත සතා රැගෙන ආවා. එන්නත් දුන්නා, ඔක්සිජන් පවා දුන්නා. ඒත් පළක් වුණේ නැහැ. මැයි පළවෙනිදා රොකී අවසන් හුස්ම හෙළුවා. කළු පාට සුරතලා මැක්ස් ගෙදර සිටියත් හන්සිනී දියණිය රොකී වෙනුවෙන් මහත් දුකින් හඬා වැටුණා.
අම්මාද හැඬුවා මොනවා වුණත් දෙන්නම කාන්තාවන් නිසා සුරතල් සතුන්ට ආදරේ වැඩි වුණා වේදනාව දැනෙනව වැඩි සතාගේ දේහය ගෙදර ගෙනාවා ආදරේ සහ ගෞරවය ඇතිව රොකී මිහිදන් කළා සති දෙක තුනක් ගෙවිලා ගියා හන්සිනී දේනිය අසනීප ගතියක් පෙන්නවා විටින් විට එන හිසේ කැක්කම උණ ගතියක් මතු වුණා උගුර වේදනාවක් තිබුණා කෑම කන්නට නොහැකි වුණා වසංගත කාලයක් බැවින් නොයෙක් සැක මතුවීම ස්වභාවිකයි ඒ තෙවන්නක් නැහැ මියගිය බලු පැටවාගෙන් යමක් ආසාදනය වෙලා යයි සිතුවත් කිසිදු සබා කෑමක් හෝ සීරීමක්වත් සිදුවුණේ නැතැයි දියණිය කිව්වා බියමුසු සැකෙන් අම්මත් දුවගේ අතපය පරීක්ෂා කළා කිසිදු සලකුණක් නැහැ හන්සිනේ දියණිය නිරෝගී දැරියක් ඉගිරුමට සමත්කම් දක්වන ඇය නැටුමට ගැයුමට චිත්‍ර ඇඳීමටත් හපනියක් මේ හදිසි අසනීප ස්වභාවය මොකක්ද දරුවෙකු රෝගී වීම පීඩාවට පත්වීම තරම් මවකට පියෙකුට ඉසිලිය නොහැකි තවත් කිසිවක් නැහැ වෛද්‍යවරයෙකු වෙත ගෙන ගොස් කීප විටක් ප්‍රතිකාර ගත්තත් සුවය ලැබුණේ නැහැ ජූනි මාසයේ මුල් සතිය වන විට දරුවාගේ තත්ත්වය උග්‍රතට හැරුණා වසංගත තත්ත්වයේද තියෙන නිසා දුම් වාෂ්ප අල්ලන්නට හැදුවත් එසේ කරන්නට එපා යයි ඇයි කිව්වේ වේදනාවෙන් මට හුලං වදිනකොට අමාරුයි අම්මේ ෆෑන් ඕෆ් කරන්න හුස්ම ගන්න බැහැ උගුර හිර වෙනවා සිවුමැලි දැරිය කෙඳිරි ගන්නට වුණා අම්මා නිල්මිණි ජයවීර මහත්මිය ඒ සිහි කරන්නේ වේදනා බර දුබල හඬකින් ජූනි 7 වෙනිදා රාත්‍රියේ දුවට හොඳටම අමාරු වුණා අපි 8 වෙනිදා උදේම රදාවාන රෝහලට ගියා ගෙදරින් යනකොට අපි කිසි දෙයක් දැනගෙන හිටියේ නෑ දුවම අමාරුවෙන් ගිහින් කාර් එකේ වාඩි වුණා රදාවානෙන් ගම්පහ මහ රෝහලට යවුවා දෙවනි වාට්ටුවට ඇතුල් කළා මම්මත් ළඟ හිටියා එහෙදි තමයි ජලවීතිකා රෝගේ බවට වෛද්‍යවරු අනුමාන කළේ මට මොනවද වෙනවා ඔළුව ගොඩක් කැක්කුමයි හුලං වදින්න බෑ අම්මේ මට නිදා ගන්න ඕන දුව කියනවා එයාව බලන්න අයියලා දෙන්නට එන්න කිව්වා අයියලා දෙන්න ආවා ඒ දෙන්නගේ අත්තල්ලන් මුහුණ බලාගෙන හිටියා ඔය අතරේ අපේ ඉස්කෝලේ ටීචර්ලා දුව වෙනුවෙන් සෙත් පතලා පිරිත් කිව්වා ඒක යාට මම ඔන්ලයින් පෙන්නුවා අම්මේ මිනිස්සු මැරෙන්න යනකොට පිරිත් දාන්නේ අයිය අම්මේ දුව මගෙන් ඇහුවා මම කිව්වා ටීචර්ස්ලා පිරිත් කියන්නේ දුවට සෙත් පතලා දුව බය වෙන්න එපා කියලා පහුවෙනිදා නවවෙනිදා මම ළඟ හිටියා මගේ ඇඟ මොනවද වෙනවා අම්මේ අම්මා මගේ ළඟින් ඉන්න කොහෙවත් යන්න එපා මගේ අත තදින් අල්ලගෙන හිටියා අනේ ඒ වෙලාවේ මගේ දුව මගෙන් ඇහුවා අම්මේ මම මැරෙයිද අම්මේ කියලා ඒ වදන් දරුවෙකුගේ මොයින් පිට වෙනු ඉස්ලිය හැක්කේ මොන අම්මටද ඒට වඩා යමක් ඇගෙන් අසන්නට අපිට බැහැ ඇයි කිබිඳින්නට වුණා මහා වර්ෂාවක් වගේ උතුරා යන දරුසෙනෙහස අහිමිවීම වෙන්වීම වේදනාව ඒ වර්ෂාවේ දෝරගලාගෙන යනවා දැක ගන්න ලැබුණා මියගිය සුදු පාට බැලු පැටවා රොකීගේ අසනීපයට කළ බෙහෙත් පිළිවෙලට සටහන් කරමින් දියණිය ලියු පුංචි පොත තවමත් ගෙදර පැත්තක තම සොයුරා අතින් මේ දියණියට වරදක් සිදු බව කිසිත් නොදත් කළු පාට බලු පැටවා රොකී ගෙදර නිදැල්ලේ තවමත් සුරතල් වෙනවා ඒ මතකයන් සමග මේ අම්මා ජීවත් වෙන්නේ කෙලෙසේදයි ඔබට සිතා ගන්න පුළුවන්ද ජීවිතේ හරි පුදුමාකාරයි මහා අනෝරා වැසි සමයක් මැද කොයිතරම් නම් පීඩා වින්දත් මලක්සේ සුවඳ හෝ පැහැය අත්හරින්නේ නැහැ අම්මගේ ආදරේ සෙනෙහස වේදනාවත් ඒ වගේ ඉන් මිදෙන්න ඉන් මිදී ඇයට සමු දෙන්න පෙර ඇය අස්වසන්නට අසමත්ව මේ විදිහට ලියු බව පමණක් මතකයි ඒවා ඇයට ඇසුනාදයි නොදැනිමි අපගේ චැනල් එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.